ගලක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ නැවතුනා ගෙහින හදවත පුරා දේරි නිතු දේරි රහසින් කියාලි ඇස්මා වැදෙනා සිනාව පිපුණා සඳලු මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කියුදේ නව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්දේ විදුනු අදර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතී තලේ ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම කෙල්ලේ ඔබ වැඩක්ද පොඩි වැඩක් ආච්චි මේ මට පොඩි කතාවක් තියෙනවා උඹත් එක්ක කතා කරන්න මොකද කියන්නේ කොහොමද සීයා සීයා වැඩි හිටි නිවාසෙට ගියේ ඒ කියන්නේ මෙහෙ එපා වෙලා සීයාට එපා වෙන්නත් ආච්චි කරන වැඩවලින් සීයා කොහොමත් මගේ උමනාවටනේ හිටියේ මොකද්ද උඹට සීයාගෙන් තියෙන උමනාව සීයාමට ආදරේනේ ඉති ඉතින් මාත්සියට ආදරේ මං කැමති සියම මෙහි ඉන්නවට උඹ ඇරුණම මේ ගෙදර කිසිම කෙනෙක් කැමති නෑ ඔය මිනිහා ඉන්නවට ඒක මං දන්නවා දන්නොත් දන්නවන කොච්චර එකද සියත් ඒක දන්නවා ඉතින් එහෙනම් කොච්චර දෙයක්ද මේ දැන් මොකටද ඔය ගියේ යාළුවෝ බලන්නත් එක ගියේ තව දානයක් දෙන්නත් තියෙනවා මේ උඹට බැරිද කියන්න සියට එහෙටම වෙලා ඉන්න කියලා මං ඒ එහෙම කියන්නේ ඔය මිනිහා කොච්චර වදියක්ද කාටද අපිට ආච්චි ඔයත් වැඩිහිටියෙක්නේ සීයත් වැඩිහිටියෙක් ඔහොම කතා කරන්න එපා සීයව අපිට වදයක් නම් ඔයාවත් අපිට වදයක් ඔහොම දුෂ්ටකම් කරන්න එපා ඔයා පරිසම් දෙනවා පරිසම් දෙනු කෝ මේ දැන් මං හොඳට ඉන්නේ ඉතින් සීයත් හොඳට ඉන්නවා ආච්චි මොනවත් කියලා හිත රිද්දන්නේ එහෙම නැත්තම් අපේ බඩ හරි දුකයි කේන්ති ඉනේ සියයට බනිනකොට ඈ ඔව් ඉති සිය දැන් හොඳ වැඩක් කරන්න යන්නේ මොකද්ද මේ ඉදමයි ගේයි දෙකම මගේ නමට ලියන්න යන්නේ එතකොට මං ඒක ලියනවා වැඩේට නිවාසෙට උඹට පිස්සුද උඹට පිස්සුද පින් වැඩක් කොහොමද පිස්සු වෙන්නේ ගෙදරේ ඉන්න මිනිස්සුම එළියට දාලා මේවා වැඩිහිටි නිවාස වලට ලියලා දීලා කොහෙද බං පිනක් වෙන්නේ කිපබන්නේ ආන්නේනෝ උඹට ඇහුණා නේද උඹට ඇහුණා නේද අනේ අම්මා මේ චූටි දුව ඔයාව අවුස්සන්න බොරු කියන්නේ තාත්ත කොහෙද අම්මා මේ ඉස්කෝලේ යන කෙල්ලෙකුට ගෙවල් දොරවල් ඉඩකඩ ලියලා දෙන්නේ නේ ඔයා මේ ආච්චිම අවුස්සන්න බොරු කියන්නේ නැතු ඉන්නෝ ඉතින් එයා මගේ සීයට නේව මේවා කියන්නේ. එතකොට මාත් කියනවා. තාත්තට ඇහුනොත් ඔයා තමයි බැනුම් අහන්නේ. තේරුණාද? ඇයි ඉතින් තාත්ත මට බයින්නේ? මම තාත්තගෙම තාත්ත වෙනුවෙන් කතා කරන්නේ. තාත්තකි තාත්ත වෙනුවෙන්. මේ දන්නවද පුලා අපිට පොඩි දෙයක් කියන්න හිටියේ මචං මොකද්ද දැන් බලපන් මචං උඹේ බිස්නස් කෙරුවාවයි මගේ කෙල්ලෝ බෑවිලා දෙකම එකයිනේ මචං ඇයි උඹ එහෙම කියන්නේ දැන් මෙහෙමනේ උඹට බිස්නස් හරියන්නේ මට කෙල්ලෝ හරියන්නේ මේ උඹට මේ කෙල්ලෝ හරියන්නේ නැත්නම් උඹේ තියෙන ඇට්ටර ගතියට මට මචං බිස්නස් හරියන්නේ නැහැ කියන මචං මං තාම මචං ආයෝජනය කරන යුවට බා මේ මොනවා කරනවා කියලාද මචං කිව්වේ ආයෝජනේ බං ආයෝජනේ ඒ කියන්නේ මොකද මචං කියන්නේ මචං මේ ඉන්වෙස්ට් කරනවා බං අඩෝ ඉන්වෙස්ට් උත් කරනවද නැත්තම් මචං ඔය ඉන්වෙස්ට් කරන සල්ලි අපිට මචං පසු කාලිනව තව මචං ප්‍රතිලාභම් බෙ පොඩි කාලයක් යනවාදී පොඩි කාලයක් කොට අවුරුදු ගාණක් යනවා ඉතින් ආ එහෙමද ඔව් 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 ඒ වහම තමයි ඔය බලපන් ඊගේ තැටි නේද මචං ඒක තමයි කියන්නේ
මේ ඒක නෙමේ උඹ බැලුවද අපේ අලුත් සින්දු අර සීන් එකේ අර සීන් එක මොකක්ද සීන් එක බැලුවද සින්දු නෑ නේ මම අද අම්මට උනේ මේ සින්දු නේ බලන්න වෙන්නේ මේ අරුව මේ මොකද්ද ඔබ කියන්නේ මොකද්ද ඔබ කියන්නේ පාරය දෙකට වැරෙන්න ගන්නේ මොකද්ද මොකද යක පා මට පහන්න පා පාන මේ රොටි නේ අඩ අනේ මේ පළයන් යන්නේ මූ මූ ගන්න මොකද උඹලාට මේ බෑන්ඩ් එකක් ඇත්තෙත් නෑ දැන් මේ 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 ලම්බ මේ අපේ බෑන්ඩ් එක න උඹට කතා කරන්න බෑ හරි ඒක නිසා හරි ඉතින් කතාවක් නෑ තමයි ඉතින් මේ මේ අපි පාරෙන්ට එන්නේ උඹලා කවි දින්දු ආන නෙමෙයි ඒක දැනගනි පාඩු විතරපන් හරිද නිකම් මේ නෝ මෙතන දැන් උඹ ගොයන්න දාවේ මේ මං බං මං මං මේ පාර ගාවට ආව පොඩ්ඩක් උඹ ගොයද යන්නේ මමත් මචං මම මේ මේ ටවුන් එකට යනකම් මම මේ මූ වහුණානේ සික් දැන් මොකද එනං ඔය යන ගමනක් යන්නේ මේ රණ්ඩු වෙන්නේ පාරේ නෑ මූමට එක එක හින්ට් ගන්න අයින මොන පොඩි වෙන්න බලාගනින් මේ ලැම්බ මේ නිකන් බොරුවට පැටලෙන්න ඉන්නේ පාරේ මොකද අපිට ගොඩාක් වැඩ තියෙනවා කරන්න මේ උඹටයි මේ කල්නලාටයි වගේ නෙමෙයි අපිට වැඩ තියෙනවා එහෙම තමයි ඉතින් ඇත්ත මේ අපිටත් වැඩ තියෙනවා තමයි ඉතින් මහත්තයෝ ඒ වගේ ලා කරගනින් ඈ පලයන් පලයන් හරිද? ආ මේ කණ්ඩලා ඇත්තෙන්න නෑ මේ තෝතවල නැගපන් මෙතන පොඩි එකවගේ රණ්ඩු වෙනවා නෑ එව නෙමෙයි. පරිස්සමෙන් ඉඳපන් හරිද? පරිස්සමට බපලයා. සබා පොල් පොල් කඩන්න කික් කරගන්න. ආ පොල් ගහනවා තෝගේ දත් ටිකෙන් දනගෙන. කොහෙද බං ගියේ? මං අන්දිය පැත්තට ගියා බං. පොඩි ඔත්තුවක් බලාගෙන ඉන්න ගියේ මොකද්ද මේ කොම්බේ ෆෝන් එක අම්මට සිරි ගෙදර දාලා ඇවිත්නේ ඒක තමයි කිව්වේ ඇයි ඇයි කියන කොම උඹට දිගට හරහට කෝල් ගන්නවා කෝල් ගන්නවා හරි හරි ඒක නෙමෙයි උඹ දන්නවද වෙලා තියෙන වැඩ මොකද්දලා තියෙන්නේ අරුන්ගේ අක්කා අය මැරි කරනවා කාගෙන් මහීලගේ බං අර ලොකු අක්කා ඔව් ඔව් යකෝ ඒකේ බඳලා පොඩි ළමෙකුත් ඉන්නවනේ ඒක ඩියෝස් වුණානේ බං ඉතින් ඉතින් ආයේ බඳිනවලු කවද උඹට මතකද අරුන්ට සපෝට් කරේ මියුසික් සර් ආ ඔව් 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 ඉතින් බඳිනවලු කවද හෙට අනිද්දාම්බා මට එහෙමයි ආරංචි ආවේ මේ නයනේ අපි ඔහොම බලපන් උන්ට බෑන්ඩ් එකක් එමු උනුද කියලා වෙඩින් නේද ගන්න ඒක හොිනායන මං සිරහවට කිව්වේ අනේ පලයන් යන්න හැබැයි බං ඔහොම ගිහිල්ලා දැන් මහිලා ආයි ෆෝන් වල ඇවිත් දන්නේ නැහැ බං බෑන්ඩ් එකක් කරගෙන ඒ කොහමද ඒක මොන්ද කියන්නේ බං දැන් සර්කාරය මස්සිනා වුණාට පස්සේ උන් දෙකොල තවත් ළඟ මෙවනේ බං නෑ බං මං හිතන්නේ මිලින්දයිය මාර ගේමන් ලු ඉල්ලන්නේ ආ මිලින්දයද යකෝ එහෙනම් මිලින්දයි අවුස්සලා තියෙන්න පොඩ්ඩක් අවුස්සන්න දෙයක් නෑ බං ගේම දෙනවලු අන්න දුඹෙන් එහෙනම් ඉතින් අපි මිලින්දයට සයිඩ් සපෝට් ඇද්ද දෙකේ නිමුවා දෙමු දෙමු අනිවාර්යෙන් දෙමු ඇවිලෙන්න දෙමු බලාංගු වෙනේ වනේ බං මේ මඩත් පොඩ ටවුන් එකට යන්න තියෙනවා අපිට අර ෂෝ එකක් ආවේ ඒක වැඩ ටිකක් තියෙනවා මේ ඔබත් දැන් ගෙදර ගිහිල්ලා අවසල වරින් ආ මේ විස්තර ටික බලන් හරි හරි බං උඹ දන්නවනේ ඉතින් මං ගන්න හරි එහෙනම් මම යනවා හරි හෙලෝ මචං මේ මං දැන් එනවා හරි බං හරි theater liver ayush aloe vera face wash හොඳයි ඉතින් දැන් සාතික වල අත්සන් කරලා දියුරුන් දීලා පොරොන්දු වුණානේ ඒ වගේම දෙන්නට දෙන්න මුළු ජීවිත කාලෙම ආදරෙන් ඉන්නවා ඒ වගේම තමයි මේ අපේ සේනක මාත්මය අපි ගොඩ කල් ඉඳලා දන්නවා ඒ වගේම තමයි දරුවෝ. ඉතින් මොකක් හරි හේතුවකට ජීවිතේ තීරණ කියන දේ වරදින්න පුළුවන්. ඒ වැරදි නිවැරදි කරගෙන මේ පටන් ගත්තු අලුත් ජීවිතයට මේ දරුවෝ දෙන්නට මම ආශිර්වාද කරනවා. ආයිබෝ. ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ කරපු දරුවට. මේ අපි මේ වෙනින් පොඩි තේපැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. අපි ගිහින්න කිල්පත් කැල්ල කාලා තීටිය විලියම් අනේ
ඉන්න විදිහට ආදරෙන් හැමදාම සපදින් ඉන්න. කොමලි චූටිදු අන්න චූටිදු එලේ පොඩි ළමයි දැනගේ සෙල්ලම් කරනවා. කවුදර සෙනග වගේයක් කැවිත් තියෙන. තාතරින් දන්නේ නැද්දනේ? ඇයි කාටවත් කියන්නේ නැහැ කියලා ගමටම කියලාද? හොරෙන් කරන්න දෙයක් නැහැ නේ අක්කේ. මොකක් හොරෙන් කරන්න? ඒක තමයි අයි මං කිව්වේ. හොරෙන් කරන්න මේක හොර වැඩක් නෙමෙයි. නෑ නෑ මම මේ කිව්වේ ඉතින් අර අර මිනිස්සයා ආවොත් එහෙම මෙතනට. කවුද? මිලින්දයාද? ඔව්. එන්න කිව්වම මල්ලි දැන් එහෙනම්. ඇයි ඔයා මොනව කරන්නද? මමගේ වයිෆ් දැන්. ඊ වෙනකන් එහෙම නෙමෙයි. හැබැයි දැන් ආවොත් දැන් ඇවිල්ලා අත තිබ්බොත් අත ගලවනවා. කට හෙල්ලුවොත් දත් ගලවනවා. කොහමද අපි මස්සිනාගේ ඕකේ? අපි තැඹිල්ලලනේ. නැදි හැම වෙලාවෙම කෑ ගෑවේ මට අයිතියක් නෑ යාගේ වයිෆ් කියලානේ. දැන් එන්න කිව්වංගුනේ. අන්නවල දැන් එන්න ගියපන්කො දැන් ඉතින් යන්න වෙන්නේ දත් නැතුව තමයි. අනේ මේ රණ්ඩුවට යන්න ඕනේ නැහැ. දැන් අපි ආව අයින් කළානේ. අනිත් එක ඒ මනුස්සයට පරිස්සම් කරගන්න කියලා ජීවිතයක් නැහැ. හැබැයි අපිට දරුවෙක් ඉන්නවා. අපිට ජීවිතයක් තියෙනවා. හරිද? මේ හරි හරි. දැන් දෙන්නත් එක්ක ගිහම හරි කාලෙමුකො. නැත්තම් බඳපු දාසෙම වලි. ලොකු මල්ලි ඔෆිස් යනවාද? ඔව් අක්කේ මේ අද මට යන්න ඕනේ. අනේ මේ අසේල අසේල ඔව් ඇයි මේ අද වට පොඩ්ඩක් වේලාසරින් එන්න පුළුවන්ද? එහෙම කොටද? මට ඇඳුම් වගේක් ගන්න යන්න තියෙනවා. ඇඳුම්? ඔව්. මොකටද ඇඳුම්? මොකටද කියලා අහන්නේ. මට පොඩි ගමන් දෙක තුනකුත් තියෙනවා. අර වට මතක නැද්ද අපිට ලීලා රත්නගේ වෙඩින් එක කිව්වා? මං කියන්නම් මේ දුවත් එක්ක යන්නකෝ. ඔයා දුවත් එක්ක යන්න. අනේ මේ දුවත් එක්ක අපෝ මේ අසේල මහත්තයා. ආ තිලක් මෙතේ එකක් හදන්න මට. වඩින් වඩින්. ආ ආරංචිද ආරංචිද මිනුවද මොනවද මේ කවි පද කියන්නේ නැතුව හරියට විස්තරේ කියපම් බා. ආ අරුන් දෙන්න බැන්දා. කවුද අරුන් දෙන්න කියන්නේ? සේනකයාගේ ලොකු දුව. කවද බැන්දේ? අර මේ අල්ලපු ගෙදර බෝඩ් වෙලා හිටපු සංගීතකාරයා. ඌ බැන්දද? ඒතර අර මිලින්දියා. ඒ ගොන්තඩියා මේ ඩිවෝස් කරානේ. දැන් කාවද බැඳලා තියෙන්නේ? එයි මං කිව්වේ. අර අල්ලපු ගෙදර බෝඩින් ලයිට් සංගීතකාරයා. ඔව් ඔව්. ඒකව බැඳා. අප්පට සිරි. ඉතින් මොකද? ඉතින් මොකද? තේරෙයි මිලින්දයට. ඔබලත් මේ පණිවිඩ ඔක්කොම අරන් ඉන්නේ පෙරහැර ගිහිල්ලා පාරත් හොදලා කොඩිට ගැලෙව්වට පස්සේ. නෑ නෑ. දැන් මේක මේ ගේම් එක උන් නිකන් කොලේ වහලා දීලා තියෙන්නේ. හරි. දැන් මනමාලයාගේ දෙමව්පියෝ දන්නෙත් නෙළු වෙනපු දවස. පිටින් ටක්කෙටම මේ විස්තර කියන්නේ පස්සේනේ. අනිත් ඒව ඔක්කොම අනවශ්‍ය දේවල් නේ බම් මෙතන. ඈ කොහොම හරි අපි ඇදපු ගේම් කොහොමද ඈ දොරල් වහලා ගම දාලා දුවන්න වැඩි දුන්නනේ. අර අර මිනිස්සේ ගේ ගන්නවා 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 කී කිය ආව උඹ ගේ දුන්නේ නෑනේ. නෑ දැන් දෙන්න පුළුවන්ද? ඔව්. එනම් තියා ගන්නවා කො. තේ එකක් එයි ඈ. ඔව් ඒක හරි. ඔව්. හරි දැන් උඹට මොකක්ද වෙන්න ඕනේ කියපන්. කියපන්කො. මොකක් වෙන්නද මං අරුන්ට කියලා ඉවරලා මං අයින් වෙනවා. එතකොට හරිනේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලොන් නිවසින්. කන්සයි එස්ලොන් ලෙඩ නැති තීන්ත. ස්වාභාවික මී පැණි සාරය මුසු නව ලක්ස් බොටනිකල්ස්. නිවාඩුවටත් මං දැන් සංකාවේ ගමේ යන්නේ කවුරුත් නෑ
පාලුයි දැන්නායේ මගේ මොකදබා ඇයි ඇයි කියන්නේ මේ උඹ මට කියලා දිනව නේද නියන් දාට අරගෙන 100ට දුන්නා වගේ කිය. ඉතින් දැන් මේ උඹට මොකද වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ බං. මොකද්ද? මට තේරෙන්නේ නැහැ බං. මොකද්ද බයි කියන්නේ? මට තේරෙන්නේ නැහැ බං මම මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ලම්බ මොකද බං ඇයි කෙල්ලෙක් අබ්බෑ කිව්වද? කෙල්ලෙක්? ඔව් මේ මට නෑකෝ පිසුදුඹට. වෙහෙනා මට අරුන් එක්ක තව දුරටත් ඉන්න බෑ බං. ඒ ලැම්බා මොකද මචං? මට එපා වෙලා බං ඉන්නේ. අඩෝ මේ බේන අප්සෙට් එකේ ඉන්නේ. දැන් බලපන්. අපි මේ කරන වැඩෙත් මචං කිසිම තේරුමක් නැති වැඩන්නේ. බොරු වැඩනේ මචං මෙව්වා. මොකක් ගැනද ඔබ කියන්නේ? මොකක් ගැනද? උඹ හොඳටම දන්නවා මම මුලින්දම අරුන්ට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. දැන දැන උඹ මොකද්ද කිව්වේ? උඹ ওই පැත්තේ ඉන්නම් මට මේ පැත්තේ ඉන්න කිව්වා. මචං මේ මං එහෙම කිව්වේ ලැම්බා මේ දෙන්නයින් කවුරේ ගොඩ යන්නනේ බං. මේ මට මෙහෙම කොට ගිහින් වැඩක් නෑ මචං. හරි. හරි දැන් උඹට මොකක්ද වෙන්න ඕනේ කියපන්. කියපන්කො. මොකක් වෙන්නද මං අරුන්ට කියලා ඉවරලා මං අයින් වෙනවා. එතකොට හරිනේ. මේ උඹේ ලේසියකින් අතාරින එකක් නෑ මචං. මොකක් හරි ගේමක් ගහයි උඹට ඊට පස්සේ. ඉතින් මොකද බං මොකද? තිරිසන්නු. දැන් උඹත් එක තරහයිද? තරහයි කියන්නේ මචං මාව ගණන් ගන්න නෑ බං. හේතුව? හේතු කියන්නේ ඉතින් එක හේතුවක් නෑ. හේතු ගොඩක් තියෙනවා ඉතින්. බත්නේ. දැන් කවුද බෝ ගණන් ගන්න නැත්තේ? සේරටම මුල මචං අර නයනේ බං. ඕක තමයි. අර කොට එක කුරු එක. ඕක චීත්‍ය ඕක රේන්දා. මොන දෙනෙන්න බෑනේ. අනිත් එක මචං මට කිසිම උමනාවක් නෑ ඕකුන් එක්ක මේ රණ්ඩු කර කර ඉන්න. කෙලින්ම අයින් වුණාම ඉවරයිනේ කතන්දරේ. නැද්ද? ලැම්බා මේ මට පොඩි කාලයක් දියම් මචං. මේ මේ දවස් ටිකේ අපේ පැත්තේ පොඩ්ඩක් ප්‍රශ්න ඉබ දන්නවනේ. අනික බං බෑන්ඩර් නතරලා තින්නේ අපිත් නිකන් ඉන්නේ මේ දවස් ටිකේ. මම අයියට කියලා මොකක් කර මැච්චක් ගන්නම්. හරි. අනිවාර්යෙන් දන්නවනේ ඉතින්. බොම ඉන්න එපා. හරි. අප්සෙට් යනවා. යමක් පිස්සුද බං අපි දෙන්න හරි තාම බෑන්ඩ් එක. එහෙම නෙමෙයි මචං ඉතින්. යන්න ඕනේ නේ බං. අර රූ මචං අපේ පැත්තට කියලා නේ ගියේ ඉතින් අර රූ කොහමද? ඇවිල්ලා මහා රූ කොටයි නේ බං. SLT non-stop broadband. ඉන්න වැඩිවන free loyalty data. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් S-Lon නිවසින් කන්සයි S-Lon ලෙඩ නැති තීන්ත. ඔයා මාව වගේතර එක්කන් යනවද පඬිතුසි? ඔව් ඒකට තමයි යාවේ යා. මගේ දුරුලට වීලා